Sri Lanka's most powerful news brand. Deshapalane Yatharthaya Davas. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි අපි සූදානම් දවස ඔබේ වැඩසටහන ආරම්භ කරන්න වැඩි වේලාවක් කතා කරන්න දෙයක් නැහැ ජනාධිපතිතුමාගේ අධ්‍යක්ෂකේ වාර්තා දෙකක් තිබෙනවා මේ අද හවස අපට ආරංචි වුණා බරපතල දූෂණ හා වංචා පිළිබඳ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවත් අද හවස ජනාධිපතිතුමාගේ සුරතටපත් කළා තිබෙනවා අනෙක් පැත්තෙන් මහමැංකෝ බැඳුම් කර වාර්තාව ජනාධිපති විමර්ශන වාර්තාව වමතට තිබෙනවා වම සහ දකුණේ වාර්තා දෙකක් එක්ක ඉන්න පුළුවන් දැන් යම් ආකාරයකට මේ කාටුන් චිත්‍ර ශිල්පීය කාටුන් අහකින් දැක්කොත් ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි බදාගෙන අඬනවා ඉන්න පුළුවන් මේ වටා ඉන්න අය ඒ දෙන්නා සම්බන්ධයෙන් වෙච්ච කරපු දූෂණ වංචනිකට සම්බන්ධ වාර්තා දෙක තීරක බවට ජනාධිපතිතුමා පත් වෙලා තිබෙනවා රටේ දේශපාලනය ගැන කතා කරනකොට කතා කරන්න පුළුවන් දේවලුත් තිබෙනවා බැරි දේවලුත් තියෙනවා අද මගේ කතානායකින් දෙන්නා කතා කරන්න පුළුවන් දේවලුත් දන්නවා කතා කරන්න බැරි දේවලුත් දන්නවා ඒ දෙන්නම තිරෙන් මෙහා පැත්තේ ප්‍රබල භූමිකා රඟපාපු රඟ දක්වපු දරපු දෙන්නේ ජස් රංග මහතායි වා ඒකම මම කැමති ඔබතුමාගේ මේ රාමනායක මහත්මයා අද අපි අලුතින් ඔබ හඳුන්වා දෙන්නේ මම කැමති ඔබම ඔබ ගැන හඳුන්වීමක් කරොත් මේ රටට මම ධනුෂ්ක රාමනායක ඔව් මම ඇත්තම කිව්වොත් එහෙම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගේ හිටපු මාධ්‍ය ලේකම් මෑතකදී අයින් වුණා දේශපාලන වේදිකාවට එන්න කල්පනා කරපු නිසා ඊට පෙර ලංකාවේ පළමු රූපවාහිනී ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ඒත් එක්කම ලෝකයේ තුන්වෙනි ගුවන් විදුලිය ඒ වගේම ආසියාවේ පළවෙනි ගුවන් විදුලිය ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරා ඒත් එක්කම අර කිව්වා වගේ පහුගිය කාලේ දේශපාලන විප්ලවයන් තුල කටයුතු කළා හොඳයි එක පැත්තකින් ධනුෂ්ක අපි අඳුනගන්න අපේ හිතවත් ජනසන්නිවේදකෙක් හැටියට ඒ ගැන අපිට තිබෙන අපේ වෘත්තියේ නියැලෙන්නෙක් හැටියට වෘත්තිකයෙක් ඔහු දැන් දේශපාලනයට පළමු පියවර තබන්න හදනවා මේ පැත්තේ ඉන්නෙත් ඔබ දන්න දේශපාලන මට ලියුමක් ලැබුණා මේ රංග මහත්තයා මේ අමාරු සිංහල කතා කළා හරි අපට ඕන දේ කතා කරනවා කියලා එළියම තිබ්බා රංග ඇත්තටම ජනාධිපතිතුමාගේ මේ වාර්තා දෙකත් අතට ආවෙන් පස්සේ දැන් තීරණ තියෙන්නේ එතුමාට නම් ඔබේ දේශපාලන පැහැදිලි කිරීම කොහොමද මේ දැන් මොකද වෙන්නේ රංග වමන ඇත්තක් දකුණු ඇත්තක් තියෙනවා කියලා මම හිතන මේ වාර්තාව තියාගෙන ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕන වම් පැත්ත දකුණු පැත්ත නැමේ වම් පැත්ත වමත් දකුණත් දින ජනතාව දිනා ගන්න. ඒ වාර්තාව දෙපැත්තම තියාගෙන ඉඳලා වැඩක් නැහැ. නමුත් වමත් දකුණත් දිනා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකු දෙයක්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ උතුර දිනන්න ඕනේ නැහැ. උතුරේ දැන් සාමාන්‍යයෙන් අපි දැක්ක උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවල දැන් UMP ගත්තොත් නැත්නම් ඉසලපිකත් එකක් කොන්ට්‍රැක්ට් දීලා තියෙනවා. ඒක අදයි නෙමෙයි. ඒක කොන්ත්‍රාක්ට් ඉස්සරා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කාලේ ඩග්ලස් දේවානන්දට දීලා තිබ්බා උතුරේ. බැසිල් රාජපක්ෂ රිෂාඩ් බොයින්ට දීලා තිබ්බා. ඒතකොට ඒ කරන්නේ කොන්ට්‍රැක්ට් දේශපාලන. ඒ දෙනවා ඒ සුළු නායකලාව හදලා ඒ නායකලාට ඕන විදියට තමයි ඒ දේශපාලන අදයි නෙමෙයි. ඉදා එනවා. ඉතින් ප්‍රේමදාස ඒ කාලේ ඒක තිබ්බ නෑ. කවුරු ඇහුවද රංග ඔහොම කියන්නේ ඔයාලගේ සාක්ෂිත යාළුවද කතා කරන්නේ අතේ බඩු තියනවද කියලා ඇහුවොත්? අතේ බඩු තියනවා. ඩග්ලස්ට විරෝධයෙන් කවුද හදලා තියෙන්නේ? රිෂාඩ්ට විරෝධයෙන් කවුද හදලා තියෙන්නේ? අතේ බඩු තියෙනවා. බඩු නැද්ද කවුද? නමුත් බලන්න ප්‍රේමදාස එහෙම නෙමෙයි. ප්‍රේමදාස හැදුවා. ප්‍රේමදාස හැදුවා. බලන්න ඩෙපුටි මිනිස්ටර් මිසස් පුලේන්ද්‍රන් කියලා කෙනෙක් හැදුවා. උතුරේ. එයා UMP. අද UMP එක ඒ නිසා ඒක තමයි අද වෙලා තියෙන්නේ. නමුත් අද සටන් තියන්නේ අපි ඉස්සරහ කියපු විදිහට මේක ඔක්කොම කියන්නේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් කියලා. මේක කුණු වදින්න ඉලෙක්ෂන් උත් ටොයිලට් ක්ලීන් කරන ඉලෙක්ෂන් එකක් නෙමෙයි. මේ රටේ විධායක බලය එන මෛත්‍රීපාලද නැත්නම් ප්‍රයිම් මිනිස්ටර්ද නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලය පෙන්වන බලේ සටනක්. හොඳ තැනකට අපි ආවා. රංගගේ විග්‍රහයට අනුව මේ පළාත් පාලන නැතිවරණේ වෙනදාට වඩා ඉතා තීරණාත්මකයි. රංග කියන්නේ මේ නැතිවරණේ ප්‍රතිඵල අනුව විධායක අග්‍රාමාත්‍යවරයා මීළඟට වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනද අගමැති අනේ වික්‍රමසිංහ මහත්තයද එහෙම නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කියලා. ඔබ මේ ගැන කිව්වා. තරුණ සංනිවේදකයේ අපට වඩා කෘතහස්තව දේශපාලනයේ ප්‍රබල චරිත ඇසුරු කරන්නේ ජනවාරි 8 වෙනිදා මේ රටේ වෙච්ච යහපාලන විප්ලවයේ පිටිපස්සේ හිටපු
ප්‍රබල මාධ්‍යකරුවෙක් හැටියට ඔබ මොකද හිතන්නේ මේ රටේ දැන් පවතින දේශපාලනය ගැන? ප්‍රශාන්ත දේශපාලනය කියලා කොහොම අර සමස්ත විදිහටම ජාතික තලයේ තියෙන දේශපාලනයක් තියෙනවා. ඒ වගේම බිම් මට්ටමේ ගම් මට්ටමේ තියෙන දේශපාලනයක් තියෙනවා. ඉතින් ඒක එක එක විශ්ලේෂකයෝ එක එක ඇසින් දකිනවා. සමස්තයක් විදිහට දේශපාලනය ගත්තාම මේ ප්‍රතිපත්ති තනනවා වගේ මේ ප්‍රතිපත්ති ක්‍රියා කිරීමේදී නිවැරදි දැක්මකින් ඒ වගේම නිවැරදි යාන්ත්‍රණයකින් සමාජය හැසිරවීම සමාජයේ පිවිස බල ගැනීම විශේෂයෙන්ම අද අපි දකිනවා මේ දැනුම් ආර්ථිකයේ කේන්ද්‍ර කරගත් ආර්ථිකයේදී ඒ සමාජයේ බල ගැනීම දේශපාලඥයාගේ මහ ලොකු වගකීම. හැබැයි අපි අර එදා ඉඳන් අදටත් අපි සමාජ අධ්‍යයනයේදී ඉතිහාසයේදී කතා කරනවා මේ රට හැමදාම දියුණු වෙමින් පවතින රටක් කියලා. ඒකේ ලොකු කාර්යභාරයක් දේශපාලඥයාට තියෙනවා. ඒ දේශපාලඥයාට තියෙන්නේ අපිට තියෙන ආසන්නම ආසියානු කලාපයේ හෝ වේවා යුරෝපයේ හෝ වේවා රටවල අපිට ඒක ප්‍රතිඵල සහිතව සාධක සහිතව දකින්න තියෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම දේශපාලඥයා කියන්නේ මහා දැනුමක් තිබිය යුතු. ඒ වගේම ඒ දේශපාලන භූමිකාව තුළ රට ජාතිය ආගම මූලික කරගෙන සමාජය සන්නද්ධ කර යුතු කණ්ඩායමක්. ධනුෂ්ක පහුගිය අවුරුදු 70 මම ওই කතාව ඇහුවා. ටීවී වල අහලා තියෙනවා, පත්‍රය අහලා තියෙනවා, අලුත් දේශපාලනකයෝ පරණ දේශපාලකයෝ ওই කතාවම තමයි කියන්නේ. ඒ කියන්නේ මට මතකයි රංගත් දවසක කිව්වා චන්ද්‍රිකා නෝනා කිව්වා හොරු තියන අය ගෝල්ෆ් රේස් එකට ගෙනල්ලා දඬුවම් දෙනවා කියලා. ජයල් ජයවර්ධන මහත්තයා කිව්වා ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදනවා කියලා. මේ රජයට චන්දික 94 කියපු මැනිෆෙස්ටෝටත් අද මෛත්‍රීපාල සිරිසේන 2015 දුන්න මැනිෆෙස්ටෝ තියෙන වෙනස දින 100. ඒ දින 100 කියලා දැම්මනේ ඩෙඩ්ලයින් එක. ඒකට අමතරව බැලුවොත් චන්ද්‍රිකා මැතින 94 කියපු මැනිෆෙස්ටෝ තමයි මෙතන තියෙන්නේ. පොරු අයින් කරනවා, කොමිෂන් එකක් ගේනවා. මෙන්න මේ ප්‍රශ්නෙට දරුෂ්ක තරුණ પરම්පරාව නිරුත්තරයි. ඒ කියන්නේ පාවෙන ඡන්ද තිබෙන අලුත් પરම්පරාව බලාගෙන ඉන්නවා. උනුත් එකයි මොනුත් එකයි අපට විකල්පයක් දෙන්න, අපට තුන්වෙනි බලවේගයක් දෙන්න. මේ රට පියවර 1000ක් ඉස්සරහට යන්න ඕන වෙලාවේ ඇයි වෙක්සත් ජාතික පක්ෂය වගේ තාම චෝදනාවට ලක් වෙච්ච මේ මහ බැංක බැඳුම් කර දූෂිත ඉන්න රටේ පොදු දේපළ විකුණන පක්ෂයක් හැටියට මාධ්‍ය හඳුන්වන ඇතැම් පාර්ශ්ව චෝදනා කරන එක්සත් ජාතික පක්ෂ තෝරගත්තා. එහෙමයි, මම දේශපාලනයට ප්‍රවේශ වෙන්න අමාත්‍ය පාටලි චන්ද්‍රිකානෝගත්තුමාගේ ආරාධනෙන් මම ඒකෙදි දකින්නේ අර අපි බෞද්ධ පොතපතේ ඉගෙනගෙන ජාතකයක් තියෙන සත්‍ය කුඹ ජාතකය කියලා. මේකේ තියෙන ගිරව් දෙන්නේ කතාවක් මුළු රටම දන්නවා මං හිතන්නේ. ඒකේ එක ගිරවෙක් වටනවා තාපසේගේ පැත්තට, අනෙක් ගිරව වැටෙනවා හොරු කණ්ඩායමක පැත්තට. ඉතින් මම විශ්වාස කරනවා දැඩිව මම ඉන්නේ තාපසයාගේ ඒ වැටිච්ච කණ්ඩායමේ ගිරවෙක් කියලා. ඉතින් ඒක අර ගිරව වගේ කියෝපියෝ ඉන්නේ නැතුව ප්‍රායෝගික තලයේ කරන්න පුළුවන් වැඩක් හඳුනගෙන මේ වැඩේ යථාර්ථය බවට පත් කර ගැනීම තමයි අරමුණ. ඔබේ නායකය සමාවන්න මම බාධා කරන ඔබේ නායකයද එක්සත් ජාතික පක්ෂය? නෑ, අපි සඳහන් ආණ්ඩුව තියෙනවා. හෙළවුරුම් ඉවරයි. නෑ, ජාතික හෙළවුරුමේ තාම පවතිනවා. කවුද කියන්නේ? ජාතික හෙළවුරුමේ මහලේකම් තමයි පාටලි චම්පිකර රණව. ඔබ රතනහාමුදුරුවෝ. රතනහාමුදුරුවෝ ඉන්නවා උපදේශක. කිතු හෙටක් කියලා හැදුවා. දැන් පේන්න නැහැනේ මේ අය. හරි, මෙහෙමයි. අපිට ඕනම සමාජ තලයක ගත්තාම එක එක කාලානුරූපීව වෙනස් වීම දකිනවා. ඔවුන්ට වාසි සහගත ලෙස. එහෙම කියන්නත් බෑ. ඒ සමාජයේ තියෙන අවස්ථාව, සමාජයේ තියෙන පැවැත්ම, ඒ වගේම ඒ අවස්ථානුකූලව ගන්න තීන්දුව తీරනත් එක වෙනස් වෙනවා. උදාහරණයක් ජනවාරියට කියන්නේ ඒ වගේ වෙනසක ප්‍රතිඵලයක්. ඒ අවස්ථාවේ තිබ හොඳම ප්‍රතිඵලය, හොඳම විසඳුම තමයි අපි මේ වෙලාවේ පාවිච්චි කරේ. ඒ වගේම තමයි ඕනම සමාජයක ඕනම ආයතනයක අපි ගත්තොත් එහෙනම් මේ ආයතනයේ පවා අපි බාහිර සමාජයේ නොදක්කාට නොකිව්වාට ඒ වෙනස්කම් වලට ඕනම අවස්ථාවක භාජනය වෙන්න පුළුවන්. ඒක ආයතනයක් සහ කණ්ඩායම ප්‍රගතිගාමීව සාධනීයව ඉස්සරහට යන්න අවශ්‍යතාවයක්. දර්ශක මා ඔබෙන් අහුවේ ඇයි ඔබ එක්සත් ජාතික පක්ෂ තෝරගත්තේ කියලා. එතනදී ඔබ උත්තරේ පැහැදිලි කරමින් මම බාධා කළා. මා ඔබට උත්තර අවස්ථාව ලබා දෙනවා. ඔබ කෝ සත්‍ය කුඹ ජාතකයේ ගිරව් දෙන්නගේ කතාව. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ රංග හොරුමුලකුත් ඉන්නවා. එක ගිරවෙක් ඉන්නේ හොරුමුලේ. දැන් ඔබ කියන ඒ පක්ෂෙම තාපසාරාමේ ඉන්න ගිරවෙක් බවට ඔපත් වෙනවා. මම කතා කරේ දේශපාලනයේදී. ඔව්. ඒ දේශපාලනය කියලා ගොහම එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක පක්ෂයක් පමණයි. ඔබ අහන්නේ මේ වෙලාවේදී ඇයි මම එක්සත් ජාතික පක්ෂය? නෑ, ඔබ හෙළවුරුමින් උරුමයක් ගත්ත කෙනෙක්. ඔබ හෙළවුරුමේ දේශපාලන කරන්න ආපු කෙනෙක් නොවේ. ඔබ මේ රටේ මාධ්‍ය ආයතන ප්‍රධාන ධුරයන් හොබවමින්, මාධ්‍ය ලේකම් ධුරයේ හොබවමින්, යහපාල නාන්දුවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පිළිවැසෙන ශක්තියක් වෙමින් බාහිරදුර කටයුත්තක් කරපු කෙනෙක්. ඒ රට රහංගන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා ඔබ කවුද කියලා. හැබැයි අද
එක්සත් ජාතික පක්ෂිකෙක් බවට පත්වන්නේ ඇයි ඊර සඳහාවන සාධාරණ හේතුව මොකක්ද? එහෙමයි. අපි රටට කියමු. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික හෙළවරුමේට තියෙන්නේ සඳහනගත ක්‍රමවේදයක්. ඒ කියන්නේ ජනාධිපතිවරණය අවසන් වෙලා ඊට පස්සේ මහමැතිවරණයක් තිබ්බා. මහමැතිවරණයේ වෙලාවේදී තෝරා ගැනීමක් කරන්න උනා. ඒ අවස්ථානුකූලව තෝරාගත දේ තමයි මේ අවස්ථාවේදී අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ මැතිවරණය ඉදිරිපත් වෙනවා කියන්නේ. ඒ වෙලාවේදී හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් ජාතික හෙළවරුමේ වගේම එහි පාක්ෂිකයන් වගේම එහි දේශපාලන නිරතවන්නන් කටයුතු කළා තියෙනවා. හෙළවරුම පක්ෂයක් ඔබට උරුමයෙන්ම තිබියදී ඇයි මෙවර මහරගමට ඉල්ලන්න එක්සත් ජාතික පක්ෂය තෝරගත්තේ? නැවත ඔබට හෙළවරුමේ නියෝජනය කළ ඇවිල්ලා පුළුවන් UNP-කට උදව් කරන්න. ඒක එහෙම තත්වයක් තියෙනවා. ඒත් මේ වෙලාවේදී මම නියෝජනය කරන්නේ කණ්ඩායමක් පමණයි. ඒ පක්ෂයේ විසින් ගන්න තීන්දුවක් මේක හෙළවරුමේ තීරණයක්. ජාතික හෙළවරුමේ මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ විදිහට සංධානගත කණ්ඩායමක් විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර ඒකෙදී අපිට බලපවත් වෙන අපි දන්න සහ රටට අත්‍යවශ්‍ය රටේ ප්‍රායෝගිකව කළ හැකි දේවල් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් හොඳ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හොඳ තරුණෙක් හොඳ ප්‍රශ්න ටිකක් අහුවම අපිට හොඳ උත්තර ටිකක් ගන්න පුළුවන්. මා ඒකයි ඔබෙන් පෙරල පෙරලා මේ පීඩනය ඔබට ලබා දුන්නේ. අපි සාකච්ඡා විදිහට ආරයන්. රංග මහත්මයා, දැන් ඔබලා කියපු කාරණා මේ ආණ්ඩුව ඉෂ්ට කරමින් ඉන්නවා. ඒ නිසා ඔබට සමහර කාරණා ඉල්ලාස් කරගන්න වෙයි. මොකද මේ ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කිව්වම ආණ්ඩුවේ නියෝජිතයෝ කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. අපට පොඩි කාලයක් දෙන්න, ක්‍රියාවලියක් දෙන්න. අපිට මේ මහින්ද මහත්තයා වගේ කලබලේ අගවිනිසුරු ගෙදර යවන්න බෑ. අපට නීතිමය රාමුවක් තුල ලෝකෙ පිළිගත්තු ක්‍රමවේදයකට යන්න ඕනේ. ඔන්න අපි දැන් වාර්තා දෙකක් අරන් වෙලා තියෙනවා. දැන් ජනතාව බලන් ඉන්නවා. හොඳයි, වාර්තාවල තියෙන කරුණු රටට කියන්න. JVP එක අද ගිහිල්ලා කිව්වා අපිට දෙන්න, මේක අන්තර්ගතය දෙන්න විකෘති කරන්න කලින්. දැන් බලන් ඉන්නවා ඉක්මනින් තීරණ ගන්න. ඔබ විශ්වාසද ජනාධිපතිතුමා මේ වාර්තා පදනම් කරගෙන කොහොමද දෙඩි තීන්දුවක් ගන්නේ කියලා? මෙමය මෙතන රොෂාන් ඔයා කිව්වා රංගා උගලන් යෝජනා කරලා සමහර දේවල් ඉල්ලාස් කරගන්න ඕනේ කියලා. කියපුවා. මම හිතන කිසි දෙයක් ඉල්ලාස් කරගන්න ඕනේ. දැන් ඔයා කියපු විදිහට මට කියන්න අද අවුරුදු තුනක් දිනේ 100න් කියපු රජයට අද කවුද හිරේ ඉන්නේ කියලා කියන මට කිව්වේ කාපට් ධාන්‍ය ගෝල් වලින් කියලා කිව්වා. 12 මිලියන් ඩොලර්ස් දෙන්නේ per kilometer. දැන් ගන්නේ 25 මිලියන් ඩොලර්ස්. රත්තරන් වලින් දානවද? නැත්නම් pearl වලින් දානවද? රත්නපුරෙන් අරගෙන gem අරගෙන gem වලින් දානවද මේ highway එක? 12 මිලියන් ඩොලර්ස් කරපු එක. අද 25 මිලියන් ඩොලර්ස් ගියේ එක. මොන පදනමුණද අපි accept කරන්නේ? අද එනකම් මට කියන්න බැසල් රාජපක්ෂ නඩු දාලා තිනා මොනද මේ ඉඩම් සම්බන්ධයෙන්. ඒ ඉඩමට දැන් බහර දුන්නකම ඒ කේස් එක ඉවරයි. හරිද? දැන් රිෂාඩ් බෝදින් කියනවා හාල් ගෙනාවේ මම නෙමෙයි ජොන්සන් ෆිනාන්ඩෝ කියලා කියනවා. අපිට වැඩක් නැහැ ජොන්සන් ෆිනාන්ඩෝ ගෙනාවද රිෂාඩ් බෝදින් කියනවා. 15 බිලියන් ලොස්ට්. කවුද හිරේ ඉන්නේ? බිලියන 15ක්. බිලියන් 15ක්. හරිද? කවුද හිරේ ඉන්නේ? මම නෙමෙයි කියන්නේ, ඔයා නෙමෙයි කියන්නේ. ඔඩිටර් ජෙනරල් ඔෆ් දිස් කන්ට්‍රි කියනවා. අද මොකද ඒකට ගරන්ටි වෙන තීන්දුව? ලංකාවේ සමුත්‍යයට වෙන් කරන සල්ලි සමෘද්ධිය සමෘද්ධියට යන්නේ මිලියන් 4යි. බිලියන් 4යි. දැන් අද මේක කීයද කියලා තේරෙන්නේ නැහැ. බිලියන් 15ක් පාඩු. හරිද? තවත් ඒක හොයලා දඬුවම් දීලා නැහැ. අද තවත් හාල් ගේනවලු. අද එනකම් මට අද කියන්න ඔයා දැන් කිව්වනේ මම ඉල්ලාස් කරගන්න. මට කියන්න කවුද හිරේ ඉන්නේ කියලා දැන් හොරු කියලා. හොරු කියලා කිව්වා. කවුද හොරු හිරේ ඉන්නේ කියලා කියන්න මට අද? කවුරුත් නෑ. ඔකට ඔක්කොම නඩු පවරලා තියෙනවා. අද සමහර කට්ටිය අතනකට අද ගන්නකොට කියන අනේ සතියකින් එයා එළියට එයි. එළියට ඇවිල්ලා මුට හැමදාම නඩු කියලා එයා පස්සේ මේ පැත් අද සජින් වාස්ත දඬුම කීයද? දැන් දෙස්නේ දවල්. දෙස්නේ මමත් ඔයත් කරේ අවුරුදු 4ට 5ට ඉස්සර ක්‍රිස්නෝනිස්ට ගහපු වෙලාවේ අපි කිව්වේ මහින්ද රාජපක්ෂ ඡන්දෙන් දිනන්න ඕන නම් සජින් වාස් වගේ කට්ටිය අයින් කරන්න ඕනේ. එයාට දඬුවම් දෙන්න. දඬුවම් දෙන්න ඕනේ කියලා. අද මේ රජෙන් දුන්න දඬුම මොනවද? පාට්ලි චම්බික ඇමෙත්තුමා ඉන්නකොට පෙට්‍රෝලියම් එකේ මිලියන 150ක් සජින් වාස් ඇවිල්ලා ගෙව්වා. ඒකට ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් ගියාද? චම්බි කැමැත්තුමාම කිව්වා සටන වැඩසටහනෙන් මේක සම්පූර්ණ වැරදි කියලා. නමුත් අද එයාට දැනලා දෙන දඬුම මොනවද? ඔයා දන්නා වාහන අවුවල තියෙනවා මිලියන් 1500ත් එක්ක රයිවල් අවුවල තියෙනවා. දඬුම අවුවල තියෙනවද? ඒ මොන පදන මුඩද මම ඉල්ලස් කරගන්නේ? අද මේ දැන් බලන්න ඇමෙතිලාගේ පඩි වැඩි වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මණ්ඩලයේ පඩි වැඩි වෙලා තියෙනවා. අද ළඟදී ඇමෙති මණ්ඩලය වැඩි වෙලා තියෙනවා. අද ළඟදී කණ්ඩායමක් ගියල ජයවර්ධනගේ පුතා ගිහලා ප්‍රයිම් මිනිස්ටර් කියනවා සර් එන්න බලන්නකෝ සර්ට විරෝධයෙන් රංජන රාමනක කතා කරනවා. මොකද කතා කරේ?
එදිනෙන කට්ටිත් අරගෙන රංජන් රාමණේ කියනවා සර් ලක්ෂයක් විතර මේ හැම മന്ത്രിලා දෙන්න එක ගන්න හොඳ නැහැ මම ගන්න නැහැ මේ රටේ ඔක්කොම ණය වැඩි වෙලා නම් මේව ගන්න එක වැරදි කියලා අගමැති තම මොනවද කරේ ඒ ආපු ජලජෝතිගේ පුතාවත් අරගෙන කීප දෙනෙක් අරගෙන ටෙලිෆෝන් එක ගත්තා රංජන් මේ ඔයාගේ පළාතේ ඉන්න කට්ටිය අවිල මේ മന്ത്രിලා අවිල මට මේ බලිනවා ඔයා මේ රජයට විරෝධයෙන් කතා කරනවා කියලා දීලා ඒ ජලජෝතිගේ පුතාවට ෆෝන් එක දුන්නා එතන අනිත් മന്ത്രിලා කියනවා රංජන් එපා කියන නිසා අපිටත් මේ දෙන්න බෑ පඩි දෙනවා 50 ලක්ෂයක් 54000 වාහන ප්‍රමිත් දෙනවා මිලියන 20ක් ඒකට පස්සේ අමතරව මොකටද පඩි ගෙවන්නේ එහෙම යෝජනා ඔයගලන් කියන රටේ පාඩු වෙලා තියෙනවා ණය ගෙවන්න ඕන නම් ඉස්සර ණය ගෙවල ඉන්න නමුත් ජනතාව බඩගිනියෙන් ඉන්න ඕන දේශපාලනය බඩ පුරවන්න ඕනේ කියලා කොහෙද දේශපාලනයක් නැහැ සංග මේ ඔබ කොහොමද මේව දැක්ක වගේ කියන්නේ මේ කතා කරා අගමැතිතුමා කතා කරා මෙතනට ආවා මෙහෙම ගියා කියලා දැන් ඔයාට ඔයාට ඔබතුමාට ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාට පුළුවන් නම් දැන් රංජන් රාමනායකට ඔබතුමාට පුළුවන් නේ ලයිව් එකෙන් ගන්න මේම සිද්ධියක් වුණද නැද්ද කියලා ඔබතුමාට මතක ඇති ડોક્ટર හර්ෂ ඩී සිල්වා ડેපුටි මිනිස්ටර් ඔෆ් ෆිනෑන්ස් හිටියා බොන්ඩ් ඉෂුවට විරෝධයෙන් ස්ටේට්මන්ට් එකක් දුන්නා. එතකොට දවස ප්‍රෝග්‍රෑම් එකෙන් මම 2015 චන්ද විසොන්ඩ ඉස්සර මම මෙතන මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කිව්වා හර්ෂ මන්දිරිතුමාට අගමැතිතුමා බැන්නා. බැන්නේ ඔබතුමා ස්ටේට්මන්ට් දෙන්න එසා ඉගෙන ගන්න බොන්ඩ් ගැන. ඉගෙන ගන්න කරගෙන කියන්න කියලා. ඒ වණිනකොට ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක හිටියා එයා ලංකා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්. ඒකට පස්සේ වෝටර් සේජ් එකෙන් ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඔබ කියන්නේ හර්ෂට බයින වෙලාවේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් හිටියා මේ ඒක ඉස්සරහද මේක බැන්නේ? ඉස්සරහ බැන්නේ. බෑන්ල කිව්වා මට හිතන්න වෙනවා ඔබතුමාගේ තනතුරු වෙනස් කරන්න රීෂෆල් කරන්න හිතන්න වෙනවා. හර්ෂ ඩිසිල්වා දුවනවා. දුවලා ගිහලා ආයිස්රේ හම්බෙන්නේ අගමැතිතුමාව ගිහලා වෝටර් සීට් එකේ. වෝටර් සීට් එක හම්බෙන කොට ප්‍රේමිෂ කතා කරුවනේ. අන්තිමට මොකද උනේ? රීෂෆල් එකේ. එයා ගියා ඩෙපුටි ෆොරින් මිනිස්ටර්. ડોක්ටරේට් කරලා තියෙන මොකද? ඉකොනොමික්ස්, ෆයිනෑන්ස්. නමුත් එයා ගියේ ස්ටේට් ෆොරින් මිනිස්ටර් වුණාද නැද්ද හොඳයි ධනුෂ්ක දැන් මේ සාකච්ඡාන වල මොකද කරුණේ කැටි තියෙන්නේ ඔබ හැම දේශපාලනම හසුරු කරලා තියෙනවා වැඩ කරලා තියෙනවා දැන් ඔබලා දමට ගිහින් මොනවද කියන්නේ මෙහෙමයි තරුණයෙක් විදිහට මේ ප්‍රශ්න ටිකට ඔව් තරුණයෙක් විදිහට ලංකාවේ ලොකු වගකීමක් තියෙන හැම තරුණයෙක්ටම වෙන්දාට වඩා ලොකු ප්‍රවණතාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරුණයින්ගේ ආගමනයක් පේන්න තියෙනවා දත්ත වලින් පවා පේන්න තියෙනවා ඒ වගේම අර ඉස්සර වගේ මේ විප්ලව කරලා තුවක් කුණ්ඩ වලින් නැත්තම් පාරවල් ගාන පිටකින් කළා දැන් තරුණයන්ට ඉදිරි ගමනක් නැහැ. ඒක අපි හඳුනගන්නවා. ඒකේ විශේෂම දේ තමයි දැන් ලෝකේ හරි වෙනස්. ඒ වගේම ලෝකේ තාක්ෂණික අතින් ලොකු කාර්මික විප්ලවයන් තුනකට පසුගාමීව දැන් ඇවිල්ලා තියෙන අලුත් කාර්මික විප්ලවයකට. ඒක තියෙන්නේ මේ ජංගම දුරකථනයත් ඒ වගේම මේ වටාපිටාවේ තියෙන සමාජ සංස්කෘතියත් එක්ක. ඒක හඳුනගන්නවා. හැබැයි ඒක හඳුනගැනීමේදී මේ සංස්කෘතික මිනිසා නැති වෙන්නත් බෑ. ඉතින් ඒ වගේ ලොකු වගකීමක් තියෙනවා මම විශ්වාස කරනවා මම වගේ ඒ වගේම අපි වගේ තරුණ වයසේදී මේක මහා ලොකු කාලයක් නෑ තරුණයා කියලා කිව්වහම අවුරුදු 32කින් විතර ඉවර වෙන කාලයක් හැබැයි දේශපාලනික තරුණයාට ඊට වඩා කල් තියෙනවා මම කියන්නේ පැමිණෙන්නේ මේක හැමෝම මඩවලක් ගෝරුවක් මේකේ ප්‍රශ්න තියෙන්නේ මේකේ හොඳක් වෙන්නේ නැහැ කියකී හිටියොත් කවදාවත් කාටවත් මේ සමාජයේ ඉදිරි ගමනක් ගැන හිතන්න බෑ අපි හැමෝම වෛර කරනවා බයිනවා විවේචනය කරනවා ඉතින් ඒ විවේචන ඇත්තද ඒ වෙනස අපිට කරන්න පුළුවන් මෙන්න මේ තැනට අපි හදාගමු සමාජ හැමෝටම මේකේ වගකීමක් තියෙනවා මාධ්‍යවේදී හෝ වේවා පරිපාලක හෝ වේවා වෘත්තිවේදී හෝ වේවා තරුණ හෝ වේවා ආගමික නායකයන්ට හෝ වේවා මේ අවස්ථාව සමාජයේ පොදුයි ඉතින් ඒක වර්තමාන සමාජයේ පෙර කවදාටවත් වඩා හොඳට පේන්න තියෙනවා ඉතින් මම ආරාධනා කරනවා මමත් තරුණයෙක් විදිහට මම කවදාවත් හිතුවේ අපි දේශපාලන ප්‍රතියයි කියලා ඉතින් හැබැයි අවුරුදු 7ක දේශපාලන වටාපිටාවක පරිශ්‍රයක් එක්ක මාධ්‍ය අධ්‍යක්ෂින් ගොන්නක් එක්ක ඉතාමත් සහෘද කණ්ඩායමක් එක්ක ජීවත් වෙලා වැඩ කරලා සමාජ විප්ලවයන් ආර්ථික සහයෝගීතාවයන් සහ වෙනත් විවිධ කාරණ බහුතරයක් කළා අපි මෙතනට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් එහා ගමන තියෙන්නේ සමාජයට රටට සහ අපි ඉගෙන ගන්නා සහ අනික් සහෘද ආගම් වලට අවශ්‍ය සහජීවනය සහ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරේ. මම විශ්වාස කරනවා මං වගේ අතිවිශාල පිරිසක් සමාජයේ ඉන්නවා. ඔවුන් පැමිණිය යුතුයි. මේ වෙනස කරන්න නම් ඒ එතනින් ඒ ගමෙන් ඒ මුල් තැනින් ඒ පසුබිමෙන් අපි ආරම්භය දෙන්න. ධනුෂ්ක දැන් මේ රංග කියපු උදාහරණයෙන්ම ධනුෂ්කට දාන්න පුළුවන් ડોක්ටර් හර්ෂද සිල්වා. ඇමරිකාවේ ගිහිල්ලා ආචාර්ය උපාධියක් කරලා මේ රටේ දේශපාලනය කරන්න ආසාවෙන් ආවා. හැබැයි රටේ පක්ෂ නායකය කියන හර්ෂ දේ ඉගෙන ගන්නවා යනවා නැත්නම් ඉලවනවා. දැන් මෙයාත් මෙහෙම ගිහිල්ලා අපි තරුණය හදන්න ඕනේ වෙනස් කරන්න කියලා නායකයට පුළුවන් ධනුෂ්කලව නිපොත්ම කඩලා ගන්න. ලිස්ට් එක දෙන්නේ නැහැ. ධනුෂ්ක කටවහ ගන්න පඬිතකම් කියවන්න යන්න එපා. කියලා පක්ෂ දේශපාලනය ඇතුලේ ඔබ වගේ තරුණයන්ට සිද්ධ වෙනවා නායකයට ගැතිකම් කරන්න. ඒක කලින් ආණ්ඩුවෙත් උනා, මේ ආණ්ඩුවෙත් උනා.
කතාගන ලිබරල්වාදී ඔගේ පක්ෂය තුළේ ඒ නිදහස ඔබලගේ තරණයට කතා අධිෂ්ඨානය කරමුණක් තියෙනවා පටකල්ල ගහයි මම හිතනවා මම ඊට වඩා දැඩිව මම ඒක තුළ ඉන්නවා අධිෂ්ඨානයක් අරමුණක් සහ වැඩපිළිවෙලක් අපි හැමදේ ගැනම කතා කරන අපිට වැඩපිළිවෙලක් නැහැ අපි අධිෂ්ඨානශීලී අපි යනවා අපි හරි ආවේගශීලී අර කිව්වාගේ ගැතිකම් කරනවා හැබැයි අවස්ථාවක් දුන්නාම වැඩපිළිවෙලක් නැහැ මොකද මං කියන්නේ මේ වැඩපිළිවෙලක් එක්ක පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට රංග නැගිටින්න දෙන්නේ නැහැ නේ දැන් එහෙමනම් තමයි වගිනද පාර්ලිමේ ඔබලට වඩා ජේෂ්ඨ තරුණ පෙළක් තියෙනවනේ දැන් මා හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලොකුම චෝදනාව නායකත්වයේ විසින් මේ දෙවන පෙළට ඉඩ දෙන්නේ නැහැ කියලා මං හිතන්නේ අවස්ථාව දීලා තියෙන ඉතිහාසය තුල ඔව් මම දැකලා තියෙනවා වර්තමානයේත් මං මේ අවස්ථාව දකිනවා ඉතින් මම හිතන්නේ අර දෙවෙනි කාරණේ මං කියපු වැඩපිළිවෙල සහ ඒ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න තමන්ට තියෙන දැක්ම සහ ඒ වෙනුවෙන් තියෙන කැපවීම මොකක්ද කියලා ඒක මම පහුගිය අවුරුදු 7 පුරාම දේශපාලනය තුල දැකපු දෙයක්. ඔබ කියන්නේ හිතුවත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් අධිෂ්ඨානයක් තියෙනවා නම් ධෛර්යයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. කරන්න පුළුවන්. මේ ධනුෂ් රාමනායක අපි අද ඔබට දවසේ හඳුනා දෙන අපි ඔබට සුබ පතනවා. ඔබේ දේශපාලන දිවිය වඩා සාර්ථක වී පියවරෙන් පියවර ඉදිරියට යන අවස්ථාව ලැබේවි කියලා. මෙවැනි සංවාද පවත්වන්න පුළුවන් උගත් බුද්ධිමත් තරුණ අපට අවශ්‍යයි ධනුෂ්ක. මේ සංවාදය අපට අවශ්‍යයි. හරවස අවසන් මිනිත්තුව සිටින්න. මගේ ප්‍රශ්නෙට ඔබ උත්තරයක් නොදී වෙනත් කාරණාවකට ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කරා. මේ වාතාවෙන් එන්නේ ඔක්කොම වැරදිකරු අවුල ඉන්නේ කියලා. නැත්තම් ජනාධිපතිමාට කියන්න ඕනේ නැහැ. අඩුව මේ තුමාලා දන්නවනේ මේ තුමාලා කතාව දිනවනේ ජනාධිපතිමාට දන්නවනේ මේක. ජනාධිපතිමා එතන කියනවා මම දැනටම නඩු පවරලා ඉවරයි. නඩු පවර පටන් ගන්න ඉවර පටන් අරන් තියන්නේ. ඒ කියන්නේ මොනවද? මේ වාතාවෙන් එන්නේ ඔක්කොමගේ හොරකම එනවා කියන එක පැහැදිලි. හරිද? දැන් අපි ඉස්සර ආණ්ඩුවෙන් අහලා තියෙනවානේ මට මතක නැහැ කියලා. මේ ආණ්ඩුවත් අපි දැක්කනේ මට මතක නැහැ කියලා කියන්න මට දන්න අය කියන අය නෑ දැක්කනේ. නමුත් මෙතන මොකද වෙන්නේ? මොකක් කර වෙයිද? තත්පර 10 මට තියෙනවා. අනිවාර්යම මොනාරි උනුත් තමයි රටේ ජනතාව 2015 උන්න දුන්න වගේ ඡන්දයක් දෙන්න ඕන නම් ජනාධිතුමා 2015 කියපු විදිහ පිරිසිදු රජයක් බී වෙන්න ඕන. ඒ නිසා ජනාධිතුමාට වෙනවා ලෝකල් ගවර්න්මන්ට් එකෙන් ගහන්න ඕන නම් අනිවාර්යම මේ වහත්තාව තියෙන එක ඉම්ප්ලිමන්ට් කරන්න. ඒක බැරි වුණොත් ජනතාවත් මඟ පෙන්වනවා. හොඳයි බොහොම සංවේදී බොහොම බලන්න. යක් බරපතලයි කාරණා. අපි සාකච්ඡා කරන්නේ මේ උපරිම තලයේ ඉඳලා දේශපාලනේ මේ ඔබට දැනුවත් කිරීම අපේ වගකීම. ඔබ තීරණ තීන්දුව ගන්න. ප්‍රවෘත්ති සිරස්තලවලට සූදානම් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් සූදානම් ඔබ සමගන්නවා. නැවත දවසින් හමුවන්න. සුබ රාත්‍රියක්.